අයිබෝන් සතියේ පලාපල සැප්තැම්බර් 7 වෙනි සිට 14 වෙනි දක්වා මේෂ ලග්නේ ලග්නාධිපති කුජ ලග්නේ ගෝචර ගමනේ යෙදෙනවා රාහු 3 වෙනි සිට 4 වෙනි රවි 5 වෙනි බුධ 6 වෙනි කේතු ගුරු 9 වෙනි සෙනසුරු 10 වෙනි මෙම සතිය ඔබට තෙලපින් මතුවන සතිය අභව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. කුසම ලක්ෂණය. ලක්ෂණාධිපති සිතුරු 3 වෙනි, රාහු 2 වෙනි, කුජ 12 වෙනි, බුධ 5 වෙනි, කේතු ගුරු 8 වෙනි, ශනි 9 වෙනි. ගත ගෝචර ඵල යෙදෙන මෙම සතිය විරෝධකම වන්දනාගම වගේ දේවල් වලට පුණ්‍යක්‍රියාවල නියැලෙන සතිය බව පෙන්වා දෙන තියාග කරම අපල කරන කාලවකවන්නකව පෙන්වා දෙන මිතුන ලක්ෂ්මී ලක්ෂ්මාධිපති බුද 4 වෙනි සිකුරු 2 වෙනි රවි 3 වෙනි කේතු ගුරු 7 වෙනි බුද 11 වෙනි රාහු ලක්ෂ්මී ගෝචර ගමනේ දර මෙම සතිය බුද මහා දස සිකුරු මහා දස ගත කරන ගුරු මහා දස කතකරණ නිරාශයෙන් ධනය ලැබෙන මංගලයක උදාවන සතිය කියල පෙන්වා දෙන මිතුන ලක්ෂ්මීට කටක ලක්ෂ්මී ලක්ෂ්මාධිපති චන්දයා මෙම ගෝචර ගමනේ යෙදෙන රාශිය අනුව ඔබට පදිංචි වෙනස්කම් ස්ථානමා විදේශගතයෙන් ආදී පෙන් කරක දැනට රෝකී ඇතිවී තිබෙන කොරෝනා තත්ත්වය නිසා එවැනි ගමන් යන විදියක් නැහැ. නමුත් ඉස්සල්ලා වගේ දේව පදිංචි වෙනස්කම් පෙන්නු කරන ඉඩකඩ දීපර මිලට ගන්න ලැබෙනවා. වාහන මිලට ගන්න ලැබෙනවා. මැණික් ලැබෙනවා. කටක ලක්ෂණයන් තුන හතර කරන අයට කටක ලක්ෂණයන් තුන. ඒ වගේම තරම දුරට විවාහයේ ප්‍රමාද වෙනවා අයිවාහකයේදී සිංහ ලක්ෂ්මී ලක්ෂ්මාධිපති ලක්ෂ්මී ගමන් කරන අතර බුද දෙවියන් ගුරු කේතු පස්සෙන් සිනසුරු වය වෙනි කුජල මෙන් රාහු 11 වෙනි සිකුරු 12 වෙනි ගමන් කිරීම නිසා අධික ලෙස කේන්ද්‍රණ තත්ත්වයක් පෙන්වන කරනවා බට ගුරු මහා දස රාම මහා දස බුද මහා දස අතුලස පවතිනවා නම් එම සතියේ අදිසි ධනදාට හිමි වෙනවා. කන්‍යා ලක්ෂ්මී බුද ලක්ෂ්මී භද්‍ර පංච මහ රාජෝගේ උදා කරන රවි 11 වෙනි රවි 12 වෙනි ගුරු 11 වෙනි රාහු 10 වෙනි ගුරු කේතු 4 වෙනි සෙනසුරු 5 වෙනි ගෝචර ගමනේ දෙන මෙම සතිය ඔබට සාමාන්‍යයෙන් ගුරුගේ මහා සිකුරු මහා දස අතුරු දසා ගත කරනවන අදිසි දරලාභ ලොතරයි වාසන හිමි වෙන සතියක් ඒ වගේම ඔබට මේ මැණි පතන්වල ආයෝජනය කර ඇති අයට අදිසි දරලාභ ඇති වෙනවා වටිනා මැණි ලැබෙන සතියක් බව පෙන්වා දෙනවා තුලා ලක්ෂ්මී ලක්ෂ්මාධිපති සිකුරු 10 වෙනි රවි 11 වෙනි බුද 12 වෙනි ගුරු කේතු 3 වෙනි සෙනසුරු 4 වෙනි කුජ 7 වෙනි රාහු 9 වෙනි ගෝචර ගමනේ යෙදෙන මේ සතිය තුල ඔබට කිසිසේත්ම සුබදායි සතියක් නොවන බවතර රවි මහා දස අතුරු දස ගත කරන අයට පමණ අදිසි දනලාභ පුත්‍රයි වාසන කිනවන සත්‍ය බව පෙන්වා දෙනවා අධික සෙන් රෝග උලරෝග වාදී රෝග ලක්ෂණ මෙන් සතිය තුළ බල පහළ වෙන පුළුවන්. උච්චික ලක්ෂේ ලක්ෂණාධිපති කුජ 6 වෙනි රවි 10 වෙනි සිකුරු 9 වෙනි රාහු 8 වෙනි බුද අයස්ථාන 11 වෙනි ගුරු ධනස්ථානේ සෙන්සුනිකම ස්ථානේ ගෝචර ගමනේ දෙන මෙම සතිය උච්චික ලක්ෂණයන්ට ඉතාම සුබදායි සතිය බව පෙන්වා දෙන සෑම අතින්ම මැනි පතල් කරන අයට මැනි ලැබී රේස්සුඩුවේ රේස්සුඩු කරන අයට හිං ජයග්‍රහණ
ඒ වගේම සතුරන් පරාජය වෙන අදිසි දඩලාභ ඇති වෙන තෙරපින් මතු වෙන සුපිරි සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. දමුදක්නි ලග්නාධිපති ගුරු ලක්මේ හේතු සමග සංයෝග වෙන සෙනසුරු දෙවැන්නේ පුජපස්සේ රාහු වත්තැන්නේ සිකුරු අටවැන්නේ රවි නවවැන්නේ බුද දසවැන්නේ ගමන් කරන මෙම සතිය උඩට කෝටියක් දෝෂ බන්ධ කරලා ගුරු වංස පංචමහාරාජෝගේ උදා කරතත් බුද මහදසාතුරු සා ගත කරනවා නම් පවණක් සුභ පලක් වෙන සතියක් බව පෙන්වා දෙන මකර ලක්මේ සෙනසුරු මකර ලක්මේ තැන්පත් වෙලා සස පංච මහරාජෝගේ උදා කරනවා ගුරු දොළොස් වැන්නේ කේතු සමග සංයෝග වෙන පුජ හතර වෙන්නේ රාහු අට වෙන්නේ සිකුරු හත් වෙන්නේ රවි අට වෙන්නේ බුධ නම වෙන්නේ ගෝචර ගමන යෙදෙන මෙම සත්‍ය තුළ ඔබට විතරම් සුබදායි සත්‍යක් නොවන බව තමයි කියලා තියෙන්නේ. මෙම සත්‍ය එහෙම වුණාට ලබන සත්‍ය ඔබට මේවා වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. කුම්භ ලක්ෂ්මී ලක්නාධිපති දොළොස්වැන්නේ ගුරු එකොළොස්වැන්නේ කේතු සමග පූජ තුන්වැන්නේ වික්‍රමස්ථානේ රාහු පස්වැන්නේ සිකුරු හයවැන්නේ රවි හත්වැන්නේ බුධ අටවැන්නේ ගමන් කරන මෙම සතිය තුළ පුජ මහා දසා බුද මහා දසා අතුරු දසා ගුරු මහා දසා අතුරු දසා ගත කරන කුම්භ ලක්ෂ්මීන්ට හදිසි දනලාවල තරයි වාසන උරුමවල සතියක් ඒ වගේම මැණික් පතල් කරන එක මෙම සතිය වාසනාව පෑදෙන සතිය පෙරති මතුවෙන සතිය බව පෙන්වා දෙන මේ ලක්ෂ්මී ලක්නාධිපති ගුරු දසවැන්නේ කීත සමන සංයෝග වෙන චිත්‍රෝ ආස්ථානේ පුජ දනස්සාමි රාම හතරවැන්නේ සිකුරු පස්සෙන්නේ බුද හත්වැන්නේ ගෝචර ගමනේ මෙම සතිය මීන ලක්ෂ්මී හිමියන්ට මංගලය උදා වෙනවා. අදිසි දනලාව මිත්‍රය වාසනාව හිමි වෙනවා. කොමිස් මුදල් හිමියන වාහන ලාභ ඇති වෙනවා කියලා පෙන්වා දෙනවා.